ම් පුතේයඔන්න අපි හද අනුත් ලස්සන පාඩමක් පටන්ගන්න හදන්නේ හරිද ලස්සන පාඩමක් තමයි පටන්ගන්න හදන්නේ ලියාගම්මු බලන්න පාඩමේ නම පස්වෙනි පාඩම රාත්‍රියය දැන් අපි ඉන්න මේ හවස නෙන එද හවස් වෙලාවේ අපි රාත්‍රීිය ගැන හරි ලස්සන පාඩමක් කරන්න තමයි හදන්නේ. අපි බලමු ඇයි මේ පාඩමට මේ නම දැම්මෙක් කියලා. හරිද පුතේ පාඩම නමලි ව්ුවද සබිලව හා හරි හොඳයි අපිහෙනම් පාඩම පටන්ගම්ම පුතේ ඕල අහලා තියෙනද මෙන්න මේ වගේ කවියම් මේ කවි අහලා තියෙනවද බලන්න කෙස්කස පවා පිට රටවල මිනිසුන්නේ උස්නිදහස පිණිස සටනට සැරසෙන්නේ. ඉස්මොල තිබියදිත් ඒ ගැන නොසි තන්නේ ඇස්ගිඩි වලට හෙන වැදිලද සිහලුන්නේ මහල තියෙනවදවිය අවුද මේ කවිය රචනා කරලා තියෙන්නේ ඕ ඕ එස් මහින්ද හිමියන් තමයි පුතේ එතකොට මේ කවිය රචනා කල්ලා තියනෙ එස් මහින්ද හිමියන් කියන්නේ කවුද එස් මහින්ද හිමියන් කියන්නේ පුතේ අපේ ලංකාව මේ තියන ලංකාව තරාකාල වකවානුව වලදි නේද විදේශිකයන්ට විදේශාධි පත්තයට නැතුවෙලා තිබ්බනේද විවිධ ජාතිීන් අපේ රට ආක්‍රමණය කල්ලා තිබ්බ එතකොට අපේ රට වේරාගැනීම සඳහනයේ දෙ එතකොට ජනතාව තුළ ඒ නිර්මින් ීතකම දෛර්ය නෙදම කැපවීම ඇතිකරපු ශේෂ්ඨ ඇතිවරයාණන් වහන්සේ නමක් විදිහට අපේස් මහින්ද හිමි හඳුන්වන්න පොළවා. හනිද ඒ වගේම තමයි අපේ මිනිස්සුන් න්නේ ද අපේ ශ්‍රීලාංකික ජනතාව? ඒ කියන්නේ පසු බෑම කර ලක් වෙලා ඉන්නකොට පෑන වියකරගෙන නේද පෑනෙෙන් මේ මිනිස්සුන්ගේ සිත් සතන් මනස පුබුදුවන්න කටේතු කරපු. අපේ හිටපු ශේෂ්ඨ වීරවඩයෙක් විදිහට ඇස් මහින්ද හාමුදුරුවෝ හඳුන්වන්න පුළුවන්. හරිද. එහනම් මේ ස් මහින්ද හාමුදරුවෝ රචනාකරපු කවිපන්තියක් තමයි මේ රාත්‍රිය කියන පාඩමට, පාදක වෙලා තියෙන්නේ හනිද හඩි එහෙනම් අපි දැන්හෙනම් මහින්ද හිනියම් පිළිබඳ ටිකක් තොරතුරු සාකච්ඡා කරලා ඊට පස්සේ අපි පාඩමේ හැඳින්වීම කොටසට යමු. හනිද හඩි එහෙනම් පුතේ කැම්මිකොන් කරගන්න බලන්න දැන් පොළුවන් අය ඔන් කරන්න ොතේ එස් මහින්ද හාමුද්‍රෝගෙන කතත් හ මේඒස් මහින්ද හාමුදුරුව ගැන කතා කරනකොට එස් මහින්ද හාමුදරුව පොත්රචනා කරල තියෙනව ග්‍රන්ථ කතුවරෙක් කියල හඳුන්වන්න පුළුවන්න්නේ ද ලස්සන කවිනිර්මාණය කල්ලති නොපුංචිවාල වෙනුවේ උඩා කවිනිර්මාණය කරල දෙන එන කවිෙක් කියල හඳුන්න්න පුළන් ඒවාගේ ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය වෙනවෙන්නේ එද මේ ජනතාව තුළ ප්‍රබෝධයක් ඉති කරන කටේතු කරපු වීරවරයක් ක්ෂ්ට වීරවරයෙක් විදිහටත් හඳුන්වන්න පොළුවන්. අනි එතකොට පොතේ මේ ටිපෙට්චාතික මහින්ද හිමියන් ටිබෙට් රට මේ දකුණෙන් තියෙන කුඩා ප්‍රාන්තරාජ්චයක තමයි ඉපතිලා තියෙන්නේ. අනිද කිස්තුවර්ෂ එද්දාස් නම්සේ එකේද තමයි ඉපදිලා තියෙන්න්නේ. එතකොට මේ ටිබබටට ටිපෙට් රට දකුණින් තිරම කුඩා රාච්චයක ඉපදුණු මෙතුමා කොහොමද ලංකාවටආාවේ නේද. මේ මධ්‍ය මාසියාාව තියෙන හිමාල පදුවට සිකීම් දේශයට උතුරු සීමාවේ තිිබටේ නම්ටිබටට ආසන්නව තියන ප්‍රදේශයක්ත් තමයි කුඩා ප්‍රාන්තරාජ්‍යයක තමයි ඉපදිලා තියෙන්නේ එතකොට පුතේ එදස් නමසේ එක්කේද මේ ජන්මලාබය ලබපු මේ මහින්ද හාමුදුරුවන්ට එයාගේ අම්මයි තාත්තයි තිබ්ප නම තමයි එස්ගේේ තශි නම්ග. නිද එතකට පුත්තේ තුමගේ පවුඩ ජීවත් වනේ මේ සිකීමම් අගුණුවර වන ගන්ටුක් කියන නෝවර තමයි ජීවත්වලා තියන්නේ අනේ මොකදනේ මේ පුංචි කාලම මේ පුංචිත් අශිනම්ගල්ග අම්ම අම්මයි තාත්තයි නැතිවුණා අනිද ඉතින් මේ දෙමාපිය අහිනුණු දශ්නම්ගලට පිහිට වනේ යාග සොහොයුරන් තිදෙන මේ සහුරන් තිදනා තමයි උදව් කල්ලා තියෙන්න්නේ එතකොට මේ තුන්වැනි සහෝදරයා තුන්වනිසාමය සහයුරාාවන මේ සිකීම් පුුණ්න්නජි හාමුදුර පැවිදි වෙලා හිටිය. තොට පැවිදි වෙලා හිටියත් මේ සිකීම් පුන්නජි හාමුදර්‍ර මේ පුංචි දස්සිිනම් කරට රැකවරණය ආරක්ෂාව ලබාදුන්න. මේ වැඩිමල් සහොයුරායි කියන්නේෙ ද නම්ගල් කරමේ පුංචි දරු වගේමේ වැඩිමල් සොහොයලාාපුතේ කල්කට විශ්ව විද්‍යාලි ිපෙට් භාෂාව පිළිබඳ කතිකාචාරර් තනතුරක් තමයි ධරමින් හිට එතකොටේ කතිකාචාරවරයකිද ඉතාමත් කීර්තිමස් සේවයක් කරපු කෙනෙ එතකොට දෙවනි සොයුරා ිබෙට් රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා හිට නම් මෙයාගේ සොහයුරුත් හොඳට ඉගනගත්තනයට දැනුමක් තියෙන හොඳ ශේෂ් විෂිෂ්ට පුද්ගලය විදිහට තමයි ඉඳල තියන්නේෙ නේද. එහිනං මේ සිකීම් පුන්නජ හිමියන්ට යානු වෙකිටිය අහනිද මේ සිකීම් පුන්නජි හාමුදුරුවන්ගේ ආල්ුුවවෙක්පුුණු ජර්මන් ජාතික මෙ ඥානාාති ලෝක. ජර්මන් ජාතික ඥානාති ලෝක හාමුදුරුවන්ගේ අවශ්‍යතාවේ මත මේ සිකීම් පුන්නජි හාමුදුරුවන්ට ලංකාවට එන්න සිද්ධ වනා. කාටද මේ මහින්ද හාමුදුරුවන්ගේ. ුට හනිද දොර තාමන්න මහින්ද හාමුදුරුව පැවිදිවෙලනෙ පුංචි තශනම්ගලට තමයි එන්න සිද්ධ වනේ කාර්්‍යකදා මේ සිකීින් පුන්නජි හාමුදුරෝයි මේ චර්මංජාතික ඥානාාතිල් ලෝක හාමුදුරුව එක මේ පුංචි කුඩා තශනම්ගල් ලංකාවට ආවා. හනිද ඒ ලංකාවට ආව සදීරා හිද්දාස්ටම්සය දොළහි අවුරුද්දී. ඉද්දහස් නසේ දොල හෙද්දී. ලංකාවට කුඩා තශනම්ගලට ලංකාවට එන්න සිද්දනේමන්නමේ හේතුව නිසා. අනිද මිඥානාති ලෝක හාමුදු්‍රංග්‍යාව ශ්‍රතාවෙන්මත යාගේෙස හොයුරාටෙන් වුන ඒත්තිකම මේ පුංචිදරුවත්තාව. ආමට ස් පස්සේ මේ දොඩම්දුවවෙේ පොල්ගස්දවා ආරාමේ තමයි මේ තුන්දනාම වාසය කරේ. පස්සේ පුද්ධේ. මේ අධ්‍යාපනය ලබන්න ඉගෙනගන්න මේ පුන්නජි මුදුරුවොත් එක්ක මරදාන මාලිකා කන්ද විද්‍යෝෝධ පිරිවට තශනම්ගල් ගියා එහිදයා සිංහලිගෙනගත්තා පාලිගෙනගත්තා සංස්කෘතිගෙන ගත්තා බුදු ද හමිගෙනගත්තා න්‍යත්‍රය වගේ විශයන් ඉගෙනගත්තා. හරිද ඊට පස්සේ මොකදුණේ ඒ අධ්‍යාපනය ලබාගත්තට පස්සේ මේ දොඩන්දුව ශෛල බිබවාාරාමේදී. ශිනම්கள் පැවිදි භාවට පත්වෙනවා ඒ පැවිදිවෙනි ටීබස් මහින්ந்த හිමියන් ලෙස. அනි ශ්‍රීலங்கමරපුර මහනිக்காයිටයන්මට අත්ගම සිරි චෝල සමන හිමියන්ගේ ශික්ෂ්‍ය කුලෙස උන්වහන්සේ දා පැවිදි ஒන්නා. அනිද ஒන්න පැවිදි වෙලාදන් ොඩන්දුව ආරමේ වාසය කරනවා. ඊට පස්සේ. මෙහෙම ඉන්නකොට තමන්ග මේ ආාමහිට මේ දොඩන්දුවීේ චිලනත්තන හාමුදුරුවන්ගේ ඇසුර නිසා තමංගාවම සහජයෙන් ලැබුණු කවීත්‍යය තවදුරට තොප්නංවාගන්න වැඩිදවුණු කරගන්න මෙටි ප්‍රච්චාතිකය ස් මහිද හාමුදුරුවන්ට අවස්ථාව ලැබුණා. හනිද මේ මේ දැන් අපේරටයේකෙනෙක් නෙවේලේ ටි පපච්චාතිකෙස් මහින්ද හාමුදුරුව කියන හැබැයිපුතේ මෙනුක ඉතා ඉක්මනින්ම සිංහල භාෂාව පිළිබඳ නිපුණත්වයක් ලබාගැනීමට හැකියාවක් ලැබුණ මහින්ද හාමුදුරුවන්ට හනිද කවියක් වුණා පස්සේ කතුවරයෙක් ක වුණා එනමේ කවියකෝ වගේම කතුවරයු ලෙස තමන්ගේ ස්ථාවරත්වය ගොඩ නගා ගැනීම රික්ම නිම හැකිවුුණේ හොඳින් ංහල භාෂාව ඉගෙන ගත්තා හනිද මහින්ද හාමුදුරෝ මිනුකි පොත් හත්තලියකටත් වඩා රචනා කල්ලා තියෙනවා. එතකටේ පොත් ගත්තට පස්සේ ගොඩා පොත්මිනුකි දේශනුරාගය වඩවන පොත් විදිහට සඳහන් කරන්න පොළවා. හරි කියන්න බලන යාල දන්න පොත්මොනවාද මහින්ද හාමුදුරෝ රචනා කරපු. ஓளக்காமாத்தනே දෙத்து கொොட்ட மகிந்த ஆாம்දුருளிவை செெல்லாமு පොත தමයි ஓவ்வா முතු දமும் அනිද அமසන් பொොத்த කිය த்தனமே ශரீපාද කියන பொොத்த அනි. කොට පුත්තේ ගොඩාක් වෙලාවට උන්වහන්සේ මේ දේවල් රචනා කරනොකට අපේ ලංකාවෙ තිබ්බා අතීත ශ්‍රී විභූතිය ඒ වගේම මේ වටතමාන ජනතාවගේ ඒකාලෙ හිටපු මිනිස්සුන්ගේ දුරුවලකම් වෙත අවධානී යොමුකර ගනිමින් ඔවන්ම නිදහස්සෝ දෙෙසා වැඩකිරීමට පෙළඹවන ඇති කල් ආකාරයටට උත්තේජනයක් ඇතිව ආකාරයට ඒගොලඟ මනස ප්‍රබෝධමත් ව ආකාරයට පොත්පත් රචනා කලා හැබැයි මේ මහින්දහාමුදුරු ලංකාව කෙනෙක් නෙවේ හැබැයි පුතේ උන්වහන්සේගේ රට වගේ කියලා හිතල අපේ මේ රටේ දියුණුවට ප්‍රකමණයට උන්වහන්සේ වැඩ කටයුතු කලා නේද ලාංකිකයකු නොවනත් ශ්‍රී ලාංකිකෙකු නොවන වෙන රටක වෙන දේශයක කෙනෙක් හැබැයි පුතේ තමන්ගේ මවු රට වගේ මේ රට මේ රටේ නිදහස ලබාගන්න පුංචි දරුවන්ගේ මනස පුබුදු කරන්න පොත්පත් රචනා කරමි සාහිත්‍යමය වශෙන් මේ පෑන අවිය කරගෙන විශාල කාර්භාරයක් ි ඉටු කර ඒ හින්දනේ වීරවරයෙක් විදිහටත් සලකන්නෙම ස් මහින්ද හාමුදුරෝ එතකොට නිදහසේ දැහැන නිදහසේ මන්ත්‍රය ජාතික තොටිල්ල අදලක් මවගේ පුත්තු විදේශගයකගෙන් ලක් මවට නමස්කාරයා සිංහල ජාතිය ලංකාමාතා නිදහස්ස මේ වගේ පොත් රචනා කරලා තියෙනවා. හනිද. කොට පුතේමේ මහින්ද හාමුද්‍ර ශීලංකා නිදහස්වා ව්‍යාපාරය මේ පදධන්නම වෙච්චිම මේ අමධ්‍යප ව්‍යාපාරේ සාමාජක එකකුත් වෙලා තියනවා. එදදහස් නම්සේ හතලිසට. අටේ නිදහස ලබාගත්තට පස්සේ මේ නිදහස් ව්‍යාපාරේ වෙනුවෙන් නිදහස් ව්‍යාපාය උදෙසා උන්වහන්සේ කරපු මේ සාහිත්‍යමේ දායකත්වය ගැන සලකළ බල්ල තමයි. ජාතික බීරවඩයක් විදිහට උන්වහන්සේ ප්‍රකාශයට පත්කරේ. හනි තකට මේ තරම් සේවයක් කරපු උන්වහන්සේ දාස්ටමසේ පනස්ස එකේ මැයි දාහසේ වෙද තමයි අපවත් ඕනේ. හනිද දෙැන් අපේ පේපර්වලට අහන උන්වහන්සේගේ නිර්මාණහනවා. හැනිද අපිේ වයිතකොට හඳින් පාඩං කරගෙන තියාගන්න ඕනේ. හැඳින්වීමේ කොටස කියවමු බලන්න තරෝ. කැම්ම එකත් ඔන් කරලා. එතකොට පුතයෝයාලා මතක තියාගන්නඕනේ මේ ටිපටේට දකුණින් පිහිටි ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් වන සිකීම් නම් කුඩා රටේ තමයි ඇස්ගේේ දශනම්ගල් කෙනමේ පුංචි දරුවවා ඉපදුනේ හනිද එතකට ඇස්ගේේ තශිනම්ගල් දොලොස් දොළොස් හැවිරිදිවියේදි තමයි දොස් සැවිදි අවරුද්ධෙ මයි තමන්ගේ වැඩිමල් සොවුරාවන මේ සිකීම් පුුණජි හිමියන් එක්ක ලංකාවට ආවි. ඊට පස්සේ ඇවිල්ල කොහෙද නතර වුණේ පොල්ගස්දු ආරාමය වාසයකරමින් විද්‍යෝධය පිරිවන මරදාන මහාබෝධි විද්‍යාල විද්‍යාලය මරදාන පුරාණ රජ මහා විහාරය තුළින් අධ්‍යාපනය ලබා ගත් අධ්‍යාපනය ලබපු ආයත්තන මතක තියෙන්න්න ඕනෙ. හනිද එතකොට මේ සශිනම්ගන් කියන මේ පංචිදරවා මහින්ද හාමුදුරෝ කියලා පැවිදිබමට එලැඹුණේ කොහේදීද. සිකීම් මහින්ද නමින් දොඩන් දූ ශෛල බිම්බාරාමේදී තමයි පැවිදිබමට එලබුණේ කියලා මතක තියෙන්නඕන හනිද ඒ වගේම අනන්දි විදුහලේ ගුරුවරක් විදිහට මේ ඇස් මහින්ද හාමුදුරෝ සේවය කරලා තියනවා. උන්වහන්සේ ගොඩාක්තනෙ අතර ප්‍රකටෝනේ චනප්‍රියව වනේ ට බෙච්චාතිකෙ? මහින්ද හාමුදරුව කියලනේ අපිදදන්නෙටි ප්‍රච්චාතිකෙස් මහින්දමි කියලන නේදකොට අහන්න පුළුවන් උන්වහන්සේලියපු දේශභිමානයේ පද්ධිපෘති දෙකක් නම්කරන් අහන්න පුළුවන් නවේ ගොඩක් පේපරවල අහල තියරනේ නිසා නිවාර් එම පාඩංකරගන්න ඕනේ නිදහසේ මන්ත්‍රය ලංකාමාතා නිදහසේ දැහැන දරුනැල විල්ලහිවත් චාතික තොටින්න අද. දருුණ ලල්ල කියල විතරක් ියන් බෑ සම්පோර්ණමලියන්නொ දරருුණ ලවිල්ල ඒවා චාතික ොටින් මෙන්න මේ වගේ දේශ්‍යිමානයේ පද්‍යකෘති රචනා කල්ල තියෙනවා එවගේම පුංචයාල වෙනුවෙන් ஓයාමුතු දම කවමන කවமோ ළமா කௌ කළම වගේ ළமாකාපොත් රචනා කල්ල තියෙනවා அනිද එතකට පුතේ ඔන්වහන්සේගේ මේ මොන කවිද මේ පොත්තට පාදක වෙලා තියෙනෙ කෙළහවත් මහින්ද හාමුදුරුවන් ලිවූ ජනප්‍රය පැදිපෙලක් වෙන මේ රාත්‍රිය නැමති පැදි පෙළ තමයි මේ පාඩමට පත් පාදක වෙලා තියන්. ඒ අත්තහලා තියනවා රාත්‍රියයකින් උන්වහන්සේගේ රාත්‍රිය නැමති පැ පළ තමයි. අපේ මේ පාඩමට ප්‍රකට පාදක වෙලා තියන මහින්ද හාමුදුරෝ ලිියූ රාත්‍රිය නැමති පැදිපෙල. හනිද හඩිදතරුන්. එතකුට පොත්තේ මේ රාත්‍රිය පැදිිපලා අපේ පුංිකාලෙත් හල තියෙනවානේද ංචිකාලවලට පාඩක් නේද ශිෂවත්ත තිියන කාල වගේ මේ කවි ගොඩක් ඇසඩු කරන්න ඇති හඩි එහනම් මේ ලස්සන කවි පෙළල තකොට අපි අර කලින් ඉගෙනගත්තර වඩා මේකෙ තියෙන සාහිත්‍ය මෙම්තේවල් වගේම කාබය උප්‍රම භාෂාව මොනවිදිටද පාවිච්චි කල්ල තියන්නේ භාවිත කරලා තියනෙ අර කලින් අපි පුංචි කාලි ගෙන ත්තර වඩා අපි ටිකක් මේක රස්ස විදිනකොට තව මොනවද මේ උන්වහන්සේගේ මේ කවි කුසලතා කාබේ උපක්‍රම මොන කියලා බලමින් අප මේක සාකච්ඡා කරමු. හනිද අර්මය අර්ථරස්සේට කොහොමද ශප්දරස්සේට මොනව දරගෙන තියෙන කාබ උපක්ක්‍රමුමොනවද උපමාති බද ඒව ගැන අපි බලමුද මේ කමිටික කරනකොට. හනිද හයි ඊට කලෙන්මං ආලට වීඩිය එකක් පෙන්න්නන්න ස් මහින්ද හාමුදුරෝ පිළිබඳ නමකත් බලනීමකෝ. හොඳයි පුතේ හඩවැනි කවය කියනවා සමන් පිච්ච මල්ලිහිරුණු නිර්තනකොල පිට්ටනිය වගේ අහස අන්න බලනු කොච්චර රස්සනද රෑට. හනිද එතකුට පුතේ, ඉස් මහින්ද හා මුදුරුවෝ. ස් මහින්ද හා මුදුරුවෝ මේ රාත්‍රියයේ ඇති දේ රාත්‍රිය අපිට දකින්න තියෙන දේවල්. රාත්‍රී අපි දකින දේවල් මේ යම් යම් දේවල් ඉතාමත් ලස්සනට කවි ඇසින් අහළ ලස්සනට වර්ණා කරලා තියෙනවා. හනිද හරි. හරි මොකදදි කියන්නේ. සමන් පිච්චමල් ලිහිරුණු නිල් තනකොළ ට්ටනයා. වගේ අහසන්න බලුණු කොච්චර ලස්සනද රෑට. රෑ අහස මෙෙන් රාත්‍රී අහසේ සමන්පිච්චමල් විසිරිලා තියෙනවා කියලා කියනවානේද. රාත්‍රිය අහසේ මේ සමන්පිච්චමල් විසිරිලා තියෙනවා. නිල්පාට නිල්පාට තනකොළ පිට්ටනයක් වගේ ලස්සනයි කියල කියනවා. ඇයිමෙන් නිල් තනකොල පිට්ටනයක් කියන්නේ අපි දන්නවා? සාහිත්‍යේ යම්දේවල් වර්නා කරනකොට මේ නිල්පාටි කියලා අදහස් කරන්නේ නේද හරිතවලන්නේ කොළපාට නේද කොළපාට වන්නකොටොළට තනකොල පිට්ටනයක් කියලා කියන්න ැහැ. මේ නිල්ල ගැහැුණේ දි කියන්නේ. ගොයම කොළපාටයින අපි කියන්න කද නිල ගොයම කියලන්නේ පුතේ නේද. එදකට නිල් තනකොල පිට්ටනයක් කියලා කියෙනෙන මේ සමම්පිච්ච මල්ලි හිරුණු විසිරුණු නිල් තනකොළ පිට්ටනයක් වගේලු අහස. එහෙන මේ අහස රෑට කළුපාට ලස්සනට பேනවා එතකොට කියනම තාරකාතාරු වහසේ බබලනවා ඒක නිල්පාට තනකොළ පිටනයක් වගේ මේ සුදු සමண்மල් பிச்சவල හැඩේ වගේ කියලා කියලවා නිத சுදද මේ සமாம்பிචச்சமல்லள හැඩේ වගේ කියලා කියනවனம் මේ சமாம்பிචச்சமල් ඉහිරිලා තිෙන විසිරணු නිල්பாාටතன கொள்ள ෆිட்டනයක් වගේலோ அர ராற்ற්‍රිය හස ඉතිං கவிිය අපිටත් කියනமை මහිந்த හාමු கவியா කියනවා සහුறு දෙයාට බලண்ணිகிழமிක விඳனுக்க நாட்டுமேහன கவிிய விදිருக்கி நாட்டுகிෙන බலන්න பொච්ச்ச நස්සனැதுமேராයට கொචச்சர அலංங்காடட்டு முன்னතරම් சுந்தரත්්‍රයක් තියෙනවது කියලා කියනோ. ஏனம் මේ துළින් பேනවා මේ ராාත්‍රිය හබිය දැකපු දේවල් උපම යොදාගන මේක විදින කෙනාට සහුට් දෙයට ඉදිරිපත් කල්ලා තියෙනවනේ දෙන අපිරි කියන පුළුව උපමායෝචිත භාෂාවක් භාවිත කල්ලා තියනවා. ම පිච්ච මල්හිරුණු නිල් තනකොළ පිට්ටනයක් වගේ යහස්සනේද උපමාවක් තියෙනවා උපමේයක් තියෙනවා එනං අප්‍රිගැන කොලාා උපමාෝචිත භාෂාවක් භාවිත කරමින් තමයි මේ කවි පන්තිය මේ මහින්ද හාමුදුරුවෝ රච්චනා කලා තියෙනතුකට අප මේ කවිතිෙන උපමාව පැහැදිිව තේරු ගන්න ඕන උපමාවමොකක්ද උපමයමොකක්ද කියලත් අපි තේරුම්ගන්න ඕනේ අනිද කියන්න බලන්න මොකක් උපමාව මෙතන සමාම්ප ඕ සමම්පිච්ච මල්ලීරුණු නිල් තනකොල පිට්ටනක් නේද උපමාව. දකන සමාම්පිච්ච මල්ලි හිරලා තින නිල් තනකොළු පිටන තම උපමාව උපමය මොකක්ද. ඕ අහස තමයි උපමය හරි හොඳයිපුතේ දෙවෙනි කවිය කියන්න බලන්න සබීරා. මකද්දකිව්වේ බක මෝනෝ පියාබති අනි කුරුල්ලෝ නිධති බෝ අත වල එල්ලී ගෙන මාවුලෝ කෑගසති බලන්නකු පුතේ දැම් මෙතනෙද කියනවා ම බෝ අතුවල එල්ලිගෙන මාවුලෝ කෑගසනව කියකිෙන අදැන් අපේ රාත්‍රියයට නේද රාත්‍රියයක් අපි දැන් පන්සලකට වගේ කියියොත්ේම මේ බෝගස්සල ඉන්නම උනිසාචචර පක්ෂීන් අපිට දෙකගන්න පොළුවන්නන්නේ ද දෙැම්මෙ බක්කමූුණ, ඒ වගේම බෞලා, රාත්‍රිය කාලේ අපිට දකින්නඉන්න සත්තුවන්්‍ය නේද නිශාචර සත්වවන් ගැන කියනවා. හෙන මේ බෝ අතුල ඉල්ල ගෙන මාවුලු කෑගහනවා කියනවා. බකමෝන ගිලෙනව කියනවා. අනිත් කුරුල්ල සියලු දෙනම් විදාගනඉන්නවා කියලත් කියනව නේද. මේ රාත්‍රිය දක්නට ලැබෙන කුරුල්ලම් බකමූන වවුලන් ගැෙන කියනවා. එතකොට මේ රාත්‍රීමේ දැක් දකින්න තියෙන. ගුරුල්ලන් ගැන කියමින් කාටද මේ ආමන්ත්‍රණයකරන පුංචි දවා දරුවන්ටනේ දෙතකට ඒගොල්ලන්ඟ සිත් සතන් තුල ඉන්න කවුද කුරුල්ලෝ මල් අහසනේද ලස්ස ලස්සන මෙස් ඔබාදහම තින නස්සන දේවල් තමයි පුචි ලම්මයිගේ හිත්වල තියෙනෙහි නම්පුති අපිට කියන්න පුළුවන් එස් මහින්ද හාමුත්‍රෝ මේ පුංචි ළමයින්ට ගැලපෙන ගැලපෙන ළමා මනසිට ගැලපෙන භාෂාවක් භාවිත කල්ල තියෙනවා හනිද ඒවගේම මේ කවිය උපමාණෑනේ ඔන්න මේ ක්කමූ පියාம்பති කවිය කියන එක තරුන් උපமானෑ. උපமான ඇතිවුනාට පුතේ තරුන් මහින්ந்த හාමුදුරුව හරිම සෞந்தර්යාත්මකව சුந்தராකාරேன் මේ කෙட்டிවැකි භාවිතා කරමින් හරි ලස්සනට மேல் அமாமானසට ஆமாන්ත්‍රණය කල්ලා තියෙනවා. නි මේ පුஞ்சි සිத்தට කතා කල්ලා තියනවතකොට මේ පුංචිළමගේ සිත්த்துල චිත්ත රූපම වනා. චත්ත රූපම වන භාෂාවක් භාවිතා කල්ලා තිනමනවද. චිත්තරූප කියන්නේ සංකල්පරූපවටේ කියන මේ කියන දේවල් අපිට මැවිමැවී පේනවා. අනිද මිනුකි අපිට දැම මේ කියනකට බකමූුණු පියාම්බනව අනිකුරුල්ලො නිදාගනයන්නේ බෝවමීතකොට බෝතුවල එල්ලීගන මේ මවුලු මාවුලො කෑගහනම අපිට මැවිල පේනවා හනිද දැංය දැ බෝගස්වල එල්ල ගනන්න මාවුලුුවීමම කෑගහනව පුංචිලම්මන්ගෙතක මානස එක මැවිමැවි පේනව ම් අපිට කියන පුුවන් චිත්තර පම වෙන භාෂාවක් කවිය උපයෝගී කරගන තියෙනවා කියලා. හනිද හරි ඊළඟ කවිය කියන්න බලන්න සචීන්. පුතේ දැල්ලු කූලොකෝදේවල් මේ කවියට පාද කරග නෑපුංචිලමයිගේ සිත් සතංවුල ඉන්නයාලට දකින්න තියන්නේ නේද අක්කගේ මාලේ නදක්කගේ මාලේතකොට හඳ හාමි නේද එතකොට පින්නේි මෙම සදමේස ස්වබහද හමීන්න සත්තුූන් ඒවාගේ දේවල් තමයි යාලගේ ළමාමටසි තියෙන්න්නේෙහිනම් පුතේ කවියාය ළමාමෙනනිසට ගැලපෙන දේවල් තමයිමතින්ට උපයෝගී කරගල තියන්නේෙහිනම් මෙතරදිකෙන රෑට මොකදවෙෙන රෑට. පි වැටෙනවනේ ද මේ රාත්‍රියයේ දකින්න තියෙන දේවලනය කවියා මේ කවි ඇසින් දැකළ ලස්සන්ට වඩනා කරන්නේ රාත්‍රයට පිණි වැටෙනවේ දම්ම අම්මල ැනෙ චුට්ටක් කෙනියට බස්වත්වයම යන්න පාපුත්තේ පිණි වැටෙනවගේ ඇතුළටෙන්නේ කියනවන ේද පි වැටනව එෙනම් පිනිි ාලනව පිණි වැටෙනවා එහෙනම් මේ රෑට පිණි වැටෙනවා මේ ගස්සල කෝල මතට තමයි වැටෙන්නේ අනේද තොඩමි තන්න පිට්ටනියක් මතට මේ පිණි වැටෙනවා එතකොට තේවා සந்தேල්ලියට ොකදවෙ පිණිවැටணහම සந்தேலிියට දිලිස්සனවනே சந்தேලට පිණි වැටිලා දිලිසනකට மොනෝ වගේද හடியයට முத்து වගේ பேනවல නේ ද முத்தோ වගේ பேனாளும். එහ ඒ පිණිබින්ந்து முනෝ වගේ කියලද கவி කියනඒ පිණිබந்து මේ හොරතල් அක්க்காගේ ගலே පැலදිலாතියෙන முத்துமாலே ඇட்டவගේ කියල කියனா. அற ரட்ட වැටන පිණ. අක්කගේ මාලෙතියන මුතුගේ අක්කගේ මාලතින මුතුයට වගේ කියලා තමයි මේ කියන්න. අන්නේ පිණි අමනලා මුතු මාලයක් හදමු කියලා කියලවනේද. බලනක සවභහදහමේ තියෙන සංසිද්ධීන්දිහ. හරිම කවිය නිර්මාණාත්මකව ලස්සට කවියසින් තාම සෞන්දර්යාාත්මක ආකාරෙන් දැකල තියෙනව හනිද ඒන නිර්මාණ ශීලිප? උපමා නේද නිර්මානශීලි පමා යෝජචිත භාෂාවක් පාවිත කල්ල තියෙනවා අර කලින් වගේම ඒ වගේම තමයි. හමකදද මේ උපමාවක් කියයන උපමාවක් කියන මෙන් සේ බඳෝ විලස් කියන මේ උපමාවාචි නිපාත පද සම්බන්ධ කරමින් යමකට. මේ සම්බන්්ධ කරලා දක්වනවනේ දනංගීගේ මුණ රෝස මලක් වගේ තුකළ මෙතන තිරව මගේ හුරතල් ලක්කාගේ මාලයේ මුතු වැටවාගේ. මේ වෙටින්නේ පිළිබින්දුත් හදම එකක් ඒවාගේ මෙතන තියන උපමාව මොකක්ද කියන ළමයි ඕ පිණිබිදු මොන වගේ කියලද කියන්නේ. ඕ අආගේ මාලයේ මුතු වට්ට. ෝ අක්කගේ මාලේ මුතු වැට වගේඩ පිණිබින්දු නේද හනි. නම් අතක තියාගෙන මේ පිණි බින්ඳෝ සොඩතල්ලක්කගේ ගෙඩේ පැණිඳලා තිෙන මුතු මාලේ ඇට වගේ කියල තමයි කියැනව සා්ඩි කෙනව මේ පිණි අමනල මුතුමාලයක් හදමු කියලා. හරි ඒළඟ කවිය කියන්න බලන්න කුසල්ලයා. හැඩි ආමුකද කියනෙ හඳ හාමී අපදිහාව එබි බලයි පාහිනාව. සිසින් සුලන්ඩෙල් විදින්ට දොරටයන්ට හොඳ වෙලාව. අනිද ශබ්දරසේ කෘත්තියලා හරි ලස්සන්ඩ රච්නා කළල අතිනාමී කවිය නේදමකක්ද කියන්නේ හඳ හාමිනේද හඳ කිව්වනේ. චන්ද්‍රයා කියලා කිව්වෙත් නෑ ළමා මනස්සට ගැලපෙන ලමයි කියන්න චන්ද්‍රයා පායිලා තියෙනවා කියලාදමකක්ත කියන්නේ පුංචි චූටි අයි කියන්නේ හඳ හාමි කියලාන්නේ නේද හඳ හාමි කියල කියන්නේ න චන්ද්‍රයා පායන්න කියල කියෙන ලොකෝ අයි නේද? ංචය කියන්නේ හඳ හාමි කියල ති කියෙන හඳ හාමේසිනාසලා එසිනාසීගනනේද හඳ හාම සිනාසය එබී බලනවා කියලා කියනවනේද එහෙනම් මේ මේ සිසිල් සුළංවල මෙසිනිද පහස විදිින්ට යන්න එලියට යන්න හොදම වෙලාව තමයි මේ වෙලාව මේ අන්ට වෙලාව හොඳයි කියලා කියනවාකොට මේ සීතල සුළගත්ක මද මද පවනක් වගේ දලා පද පවන මේ දැලක් වගේ හමයි වෙලා

எத்தனவாே දෙத்துකොட இக்கு சுவய හடிම மிහිடி இந்த அந்த பாயல තිෙනவாம் அந்த பாயல சந்தவத்துரை லோக்கேம தமிෙන விளாவක් தமையத்து குமே விலாவனேது அந்த எலியயும் வබலன இති மே விலாவே எலட்ட அண்ண வந்தட்டும அந்தந்தம விலாவா கதிம விலாவா කියள தமைக்கන්නේ நீது அந்த ஆமித்த අප விகாාව பனுவைக்க அந்த பாயல තිனுவாக்கள කියන්නේ அනිது நசண்ட அந்த பாயலතිனவா சீத்துவ சொல்லங்கேෙනවා என்னவும் லீட்டு கி மே சභச உந்தரே විදන්නස්වබහදහම් මාතාව විඳින්න හොද්දම වෙලාවක් තමයි මේ කියලම කියන්නේ එහෙනම් පුුද්දෙ ස්වභාවික දෙයක් වුණා සාමාන්‍ය සභාවික පරිිසරය වෙන ස්භාවික සංසිද්ධියයක් වුණ ස්භාවික දෙයක් වුුණ තතියා ඒ කවි හරි අපූර්වාකාරයන්නේ දපූර්වාකාරය අපේ මනස තුළ චිත්‍රණය කරලා තියනවඒ එක තමයි මේ මහින්ද හාම්්‍රමී තිබ හැකියාව ශක්්‍යතාවය හනිද බලන්න පොතේ අහසේ තරු වැල් පිරිලා පොළවෙේ සුදුමල් පිපිලා. මගල් ගෙවල් දෙකක් වගේ මේ එපැනම හෙඩැගැහිලා. එහනම් කියනව අහසේ තරු වැල් පිපි ෙන අහස තාාරුකා සමෝහයක් තිෙන හසේ තාරුකා ගොඩක් තියෙනවානේ ද පොලොවෙ සුදුමල් පිපිලා තියෙනවලු. හ හරිම ලස්සන අයිතකුට අහස තරුපායිලා තිනවා පොළොවි සුදුමල් පිපිලා තියෙනවා. හනිද ඉතින් කියනවමේ මල් පිපිලා. මේ තිය නමආකාණට මේ සැඩසලා ඉන්න මේ මගුල්න් ගෙවල් දෙකක් වගේ කියනවා. එහෙනම් මෙත නදිගෙන අහසත් පොලවත් අහස සහ පොළව. මගුල් දෙකක් වගේ කියනවා. එහෙනම් රාත්‍රී අලංකාරය කොච්චරද කියලා පිටි හිතාගන්න බෑරාත්‍රේ. அලකාේ அ சுந்தයි සனை கிමේ තුළින් පැදිලවෙනනේது. என கවயேක උපමාවක් යොදාගන කියතියෙනවනේ දහස අருவල් පිරිලතියෙනවා. எனම අහසේ අருපායා තිබීමහ පොළොව සுදුමල් පිපිල තිබීම கவியா கவியසි அப்போருவாකාே பெறනොවූ විරவாකායදகிෙනක් කොது. දෙක මගුල් දෙකක් වගේ දහසත් පොළොවත් දෙක මගුල් ගෙවල් දෙකක් වගේ දකිනව බලන්න මේ සරල භාෂාවක් උපයෝගී කරගෙන හරිම ලස්සනට මේ පුංිළම්මයිගේ මනසේ තියෙන දේවල්වට ආමත්‍ර කරමින් அම සෞந்தර්්‍යාත්මකාකාරෙන් මේ රාත්‍රයනැමති. கவிப்பர் ரட்ச்சனாக்கலத்திீனா மகிந்த ஆம்துரோனி அப்பிட்ட எத்து குடமே ராற்றிய ராற்றரிிய உவ்தாவுனடு பசமே ராற்றி சுந்திரத்தை விதிின் ஆசහිத்துன விதிட்டனேது கவியா கவிய சிந்தக்கலாம் கவிய சிந்தக்களமே කවිලා සට ම රාත්‍රී නැපති කවිපෙල හච්චනා කල්ලා තියෙනවා කියලා අපිට කියන්න පොළවා.හනිද එන රාත්‍රී සුන්දරත්වය පිළිමඳ රාත්‍රී පිළිබඳ කවියාගේ අත්දැකම් මේ අපිට ලබාදී ලතියන එතකටඒක සාර්ථක වෙලාතිනෝ කියලත් අපිට කියන්න පොළවා. හ එහනන් දැම්ම කියලා දුන්නේවා හොඳයට මතක තියාගෙන මම කවිය පෙන්න්නන ඕගොල්ුව එක අහන්න ඕනේ කැම්මෙක ඔන් කරගෙන හිටියේ කිහිප්ප දෙනෙක් විතරයි එහම කරන්න පාපුතේ ගනක්ෂණගේ ගැටලු නැත්තන් කැම්මෙකෝ ඔන් කරන්න තකොට වාලා හගෙන හිටියද නැද්ද කියලමට පේනවාන හනිද හා මේ කහන්න බලන්න එහෙනම් එතෙ ැන් මේ සමන් පිච්ච මල්ඩිහිරුණු නිල් තනකොල පිට්ටනයක් එතකො මෙත නෙද එන්න මේ යාට ත්‍යයත් ගන්න පුළුවන් සමම්පිච්ච මල්ඩිහිල්ලාගේ නිල් පාටම තනකොල පිට්ටනමොකද මේ දැ අහස ගැන නෙක කියන්නේ නේද අහස අහස ගැන රාත්‍රයේ අහස තියන අහස රාත්‍රී සුන්දරත්වෙන ගැනක කියන්න එතකොට සමාන්පිච්ච මල් ඉහිරුණු සුදුපාට සමන් පිච්ච මල්ඩිහිරුණු නිල්පාට තනකොළ පිට්ටනයක් වගේ. අහස කියන අදහසත් ගන්න පුළුවන් හරිද හරි දැන්හෙනං අපි පොඩි සටහනක් ියාගන්න හදන්නේ ඒක අපි ලියාගම්මෝ හඩපාඩමේ නම ලියන්න දින දාලා මේටික ලියාගම අරුදාල ලස්සන්ට සටහන ලියන්න වස්සන්ට ලියාගෙන මටේවන්න ඕනේ හඩි එහෙන අපේනඟ ටිකලියන්නයන් තටුදාල නේද ලියොවේ හඩි ආකමන්නය පැහැදිව ලියාගන්න ඊළඟට මාතෘ කාවදාගන්න ශ්‍රී ලංකාවට පැමිණීම හා පැවිදිදිවිය කියල ලලා පහළට පහළට පරුණු වශයෙන් දියන්න. හඩි ගෘප්යකට දානවා ග්‍රෝවාල ලියල සටහනේ වන්න ඕනේ ඕවමකර්දපුතය මිනුකි කිවෙනෙන් දා කවෞද්ධ ප්‍රශ්නයක් ඇහවේ. එඇහුන්නයි නැ අයයි කියයන්ව හා හරිමේටිකපොතය ග්‍රෝපයකට දාන්නම්වත්නී ඇතකට බැරිවුුණු ටික ලියාගන්න එකට ඉඩතියලා තැන්හෙනම් මේටික ලියාගම්ම පැම්ම කොන් කරගෙන ඩියන්න ආහරි මේ උත්වෙලානේ හරිපුතේ කොම් මෙහෙමලි ව්වත් කමන නැතන් කොළඹ කොම්පං් වීදයේ සෞගත අවාස්‍ය වෙත පැමිණීම විදිට ලිවත් කමක්න. කොළඹ කියල ලියයාගන්නකො කොළඹ කොම්ප්ඥ වීතියේ සෞ්ගත අවාසය වෙත පැමිණීම තවකරුණක් තියෙනවම තවටිකක් තියෙනව කරුණු ඒ ටිකාපය ගෙදරදි ලියමු ඇදකොට ම මේ සටහන ග්‍රෝප්යකට දානවා මේ දක්වා ලියල ඉවර කරන්නක විතුෘටික මේ ග්‍රෝපකට දාලා තියෙන වාල සටහන ලස්සට පිටපත් කරල මටේවන්න පොත්තේ ට පස්සමං ගෙරව වැටික දෙනවා එකට ියලීවර වෙලා කියන්න හරිේ හඳයි හිනම් පුද්ධේ එතරුටික ගෙදරෙදිද අපි පිටපත් කරම මේ සටහන ග්‍රෝප්යකට දාලා තියෙන්නේ එක පිටපත් කරන්න එන්නෝනේ ඊළඟ ගෙදර වැඩේ තමයි මේ රා්‍රිය පස්සනි පාඩම රාත්‍රිය නැමති කවිටික රාත්‍රය නැමති පැදිපෙලේ කවිටික පාඩන් කරන්න එන්නෝන. හරිද ඊ ළඟට මේ හැඳින්වීමේ කොටස හොඳින් පාඩන්කරන් එන්න මං ඒකයම් ප්‍රශ්න හනවා මොකද අපිට ඒකින් ගොඩා පේපර් ගත්තට පස්ස පලාාත්පේපර ප්‍රශ්නයවිල්ල තියනව බහවල් බහුවන්න ප්‍රශ්නපත්ත්‍රය විල්ල තියෙනවා. හනිද එහෙනම් ඔන්න වැඩ තුනක් තියෙනවා රාත්‍රිය පාඩ මේ හැඳින්වීමේ කොටසේ විශේෂ කරුණු. වැදගත් කරුණු. හොඳින් පාඩංකරං එන්න ඕනේ මහින්දා ්‍රශිනම්ගල් පුංචි දරුවක් කොහෙන්දන්ඳාව මොන නමින්ද පැවිදිුණේ කාත් එක්කදාවේ අධ්‍යාපනය ලැබ්විය කොහෙන්ද නතරනේ කොහෙන්ද ලිව්ව දේශ්‍යිමානය කෘති ළමාකාව්‍ය ඒ වගේම මේ පස්සනි පාඩම මහන්ද හාම්මුදුරන්ග මොන පැදිපෙළද පාඩමට පාදක වෙලා තීනි රාත්‍රිය නැමැති පැදිපෙලේ වගේ අ විශේෂතාටික පාඩංකරන් එන්න ඕනේ හැඳින්වීමේ කොටස තිස් අටවෙනි පිටුවේ. හනිද ඊළංග්‍ර රාත්‍රී තියන කවි ටික පාඩං කරංගන්න හනිද කවි පහක් තියනවා මේ කවිපහ පාඩං කරන්ෙන මන් අම් කරන කෙනා කියන්න ඕනේ මොන කවිය කියයි දන්න එතකටවාලට කවි පහම පාඩක් තියෙන්නෝන්. ඒළඟර මංගේමන සටහන පිටපත් කරන්න ඕන අද වැඩ ටිකක් වැඩි වැඩ තුනක්ම තියනවා ඒ තුනම කරන්ගෙන්නෝන හරි දැ හිෙනම් කිය කවි පිටපත් කරන්න ඕන පොති කටපාඩන් කරන්න එන්න හොඳට මත් පාඩමින් මතකින් කියන්න බලාගෙනෙන් හරි ඩැන් ඇටලුවක් හරි ප්‍රශ්නයක්හඩි තියෙන කියන්න එම නැත්තම් දෙකලාසෙ ඉවරුණ හමත් තියායට නතර වෙලා ප්‍රශ්නිත්‍රිපත් කරන්න පුළුව මොකක්හරි ඇටලුවත් තියෙනවා හරි ඒන අපිදැන් ලාස්සික ඉවර කරමු කැම්මකොන් කරන්න බලන්න එන පුතේ පරිිස්සමි ඉන්න වැඩටික කරලා වන්නේ ඇ මෝටම හිෙන අයිබෝන්.